ආශිර්වාදමත් දවසක්. අද දවසේ බයිබල් මෙනෙහි කිරීම හිතෝපදේශ 27 වෙනි පරිච්ඡේදයේ 14 සිට 27 දක්වා. මේ බයිබල් පද කියවගෙන යනකොට මම බයිබල් පද දෙකක් මගේ අවධානය මම ඕගොල්ලෝ සමග බෙදා ගන්නට යනවා. ඒ දෙක 17 සහ 18. මේ 17 වෙනි පදේ කියනවා යකඩෙන් යකඩයක් මුවහත් වෙයි කියලා. මොකද්ද මේ මුවහත් වීම ගැන කියන්නේ? විශේෂයෙන් අපේ ජීවිතේ කොතනද තියෙන්නේ අද? මුහත් වෙලාද නැත්නම් අපි සාර්ථක වෙලාද අසාර්ථක වෙලාද කියන එක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඒ නිසා ඔබට මම ධෛර්යමත් කරන ඔබ ඇසුරු කරන ඔබ සම්බන්ධකම් පවත්වන ගැන ආය ගැන ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ නිතරම යහපත් දෙයට යොමු කරන යහපත් දෙය ගැන කතා කරන අය සමග ඔබ ඇසුරු කරන්න. එවිට ඔබේ ජීවිතේ මුහත් වෙන්න යනවා. ඒ මුහත් වීම තුළ ඔබ ඇසුරු කරන අයත් යහපත් වෙන්න යනවා. ඒ වගේම 18 වෙනි පදයෙන් මෙන්න මේම කියනවා. අත්තිකගා බලා ගන්න ඒ ඵල කන්නේ කියලා කියනවා. මොකද්ද මේ ඵල කනවයි කියලා කියන්නේ? අපි දෙයක් අපි යහපත් විදියට කරනවද ඒකේ ඵල අපිට ලැබෙන්න යනවා. අපි යහපත් ආකාරයෙන් ජීවත් වෙනවද ඒකේ ඵල අපට ලැබෙන්න යනවා. ඉතින් මේ උදෑසන මම ඔයගොල්ලන්ව ධෛර්යමත් කරනවා. ඒ ඵල ඔබ යහපත් දේ කරලා ඒ යහපත් ඵල ඔබට ලැබෙන විට ඒක ඔබට පමණක් නෙමෙයි. ඔබේ නිවසට ඔබේ දරුවන්ට ඒ ඵල ලැබෙන්න යනවා. ඉතින් ඒක නිසා ඔබ ධෛර්යමත් කරනවා යහපත් දේ කරන්නට යහපත් ආකාරයෙන් ජීවත් වෙන්න ඔබ යහපත් මිනිසෙක් වෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ජේසු පීටයි ආමෙන්.